චරින්දු මං හිතන්නේ හඬ තමයි ඔයාගේ ප්‍රබලම මට දැනෙච්ච පළවෙනිම හඬ තමයි මට ඒක ආකර්ෂණය වෙන්න ප්‍රධානම හේතුව. හැබැයි මට කියන්න තියෙන චරින්දු ඇත්තටම ගත්තම සුරේෂ්ඨ වැඩිය ඔබ ගායනාව හොඳින් කරා කියලා මම විශ්වාස කරන නිසා තමයි අපි තුන්දෙනාම කොළ ලකුණු තුන දීලා තියෙන්නේ. හැබැයි මම හිතනවා මෙතන ඉන්න තරඟකරුවන් තේරුම් ගත යුතු එක කාරණාවක් තියෙන ඉස්සලා කියවිච්ච නැති එකක් තමයි ගීතයක් ගීතයකේ නෝට්ස් ටික ගායනා කිරීම තනුව නිවැරදිව ගායනා කිරීමම විතරක් නෙමෙයි ගායනාවක් කියන එක තේරුම් ගන්න ඕනේ. ඒකේ ඇත්තටම ජීවයක් තියෙනවා. හැම ගීතයකටම අදාළ පණක් තියෙනවා, ජීවයක් තියෙනවා. ඒ ජීවය හරියට තේරුම් ගත්තේ නැත්නම් ඒ ගීතය අහන කෙනාට ඒ රසයවත් ඒ ගීතයට අදාළ හැඟීමවත් දැනෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. සුරේෂ්ටත් එතනදී යම් සෑහෙන ඒක ලොකුවට බලපෑව සුරේෂ්ගේ ගායනාවේදී සහ චරින්දුගේ ගායනාවේදී. මම කියන්නේ 100%ක්ම මම ඔයාගේ ගායනාව ඔයාගේ හඬ හරීම ලස්සනයි, හරි රහට ඇහෙනවා කනට. හැබැයි ඒකට අර කියන හැඟීම, භාවය, ජීවය තේරුම් ගත්තා නම් නෝට්ස් කියන එකම තනුව නිවැරදිව ගායනා කිරීමම නෙමෙයි කියන එක තේරුම් ගනීවි සියලුම තරඟකරුවන්. මම ඔබගේ ගායනයට කැමති ඒ නිසා මම ඔයාට ලකුණු හත දෙන්නේ ආගේ හඬ සහ ආගේ ගායනාවට කැමති නිසා. Thank you. අමල් ඇත්තටම චරින්දු මගේ ලකුණු හත හම්බෙන්නේ අවසාන මොහොතේ මම ලකුණු හත දෙන්න. මොකද ඔබගේ හඬේ තියෙන ආවෝ ඒ වේට් එක, ඒ බලය, ඒක ඒක මුලා ඒක මාරු. නමුත් ඔබගෙත් අතපසු වීම ටිකක් සිද්ධ වුණා. නමුත් ඊට වැඩිය මට ඔබ දෙන්නව සංසන්දනය කරනකොට මට ඔයාව ඉස්සරහින් තියන්න පුළුවන් හින්දා තමයි මගේ ලකුණු හත් දෙන්නේ. නමුත් අද දවසේ තරඟෙන් ඉදිරියට ගියා වගේම ඉදිරියේදී ඊළඟ රවුන්ඩ් සල්දී මේක මීට වැඩිය උගත් තරඟකාරීත්වය වැඩි වෙනවා. එතකොට අපි හැමදෙස්සෙම ට්‍රයි කරන්න ඕනේ අපේ වැරදි නැතිවම මෙතන ගීත ගායනා කරන්න. ඉතින් අද දවසේ ඔබගේ වාසනාව ඔබට දෙපිච්ච නිසා අද මෙහෙම තරඟෙන් ඉදිරියට යන්න පුළුවන්. ඊළඟ තරඟ වටවලදී මීට වැඩිය හොඳට ගීත ගායනා කරන්න කියලා ඔයාලට විශ් කරනවා. Thank you sir. Ruan. ශරින් දුවතරම මම නිරෝෂත් අමලු දෙන්නම සඳහන් කරා වාගේ හඬගෙන ඇත්තටම ඔයාට ප්‍රබල හඬක් තියෙනවා. ඒක පැහැදිලි. හැබැයි රමාස කිව්වා වගේ ඉස්සරහට යද්දී දැන් ඔයා මෙතනින් පියවරක් ඉදිරියට යනවා පුතේ. ඉතින් කිව්වා වගේ අර වැරදි පුළුවන් තරම් අඩු කරගෙන නිවැරදිතාවයන් වැඩි කරගෙන තමයි ඉදිරියට යන්න ඕනේ. ඉතින් ඔයාගේ තියෙන හඬට ටෝන් එකට මමත් කැමති. ඉතින් ඔයාගේ ක්‍රමයට මම ඔයාලට සුබ පතනවා. ජය වේවා.